ඔයා ලංකාවවෙදි බිස්නස් මනේජ්මන්ට් වලට රිලේටඩ් ඩිග්‍රි එකක් කරලා තියෙනවනම් එහෙම නැත්නම් IT රිලේටඩ් ඩිග්‍රි එකක් කරලා තියෙනවනම් ඔයාට දැන් පුළුවන් කැනඩාවේ Masters of Data Analytics කියන ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක ඩියුරේෂන් එක අවුරුදු දෙකක් වෙනවා. අවුරුදු දෙකක් ස්ටඩි කරාට පස්සේ ඔයාට හම්බ වෙනවා අවුරුදු තුනකට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක. ඉතින් ඔයා ඔයාගේ ෆැමිලි එකත් එක්ක ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ ස්පවුස්ට හම්බ වෙනවා ඕපන් වර්ක් පර්මිට් එකක්. ඒ වගේම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඇප්ලයි කරලා අපිට ඉනිෂියලි කැනේඩියන් ඩොලර්ස් 5000ක් වගේ මුදලක් ගෙවලා වීසා ප්‍රොසෙස් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ලෙටර් ඔෆ් ඇක්සෙප්ටන්ස් එක ගන්න පුළුවන් ඉනිෂියල් පේමන්ට් එක කැනේඩියන් ඩොලර්ස් 5000ක් පේ කරලා. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කම්ප්ලීට් කරාට පස්සේ කැනඩාවේ ඔයාට මැනේජ්මන්ට් IT එහෙම නැත්නම් ইনফরমේෂන් සිස්ටම්ස් මේ කියන ඕනෑම ශ්‍රේෂ්ඨයක තියෙන රැකියාවකට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකේදී IELTS රික්වයර්මන්ට් එක වෙන්නේ ඕවරෝල් 6.5/6. නමුත් ඔයා මේ ඩිග්‍රී කම්ප්ලීට් කරලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් නම් ඔයාට ලෙටර් එකක් සබ්මිට් කරන්න පුළුවන් නම් මීඩියම් ඔෆ් ඉන්ස්ට්‍රක්ෂන් ඉංග්‍රීස් කියලා ඔයාට IELTS වේව් ඔෆ් කරලා ඔෆර් ලෙටර් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.